শুভ দশ প্রার্থনা করেন শুক্র ইচ্ছা না লাগাতে কি তোলা নগুলো হামাদান একদম দিন না ক্রেডিট কার্ড কি নাকি ওহাম আপে কাটতে গিয়ে ওলুয়াটা এনে අතරම ATM එකත් එක්ක පාවිච්චි කරන ඕනම කාඩ් එකක් ක්‍රෙඩිට් කාඩ් එකක් කියලා. හැබැයි ක්‍රෙඩිට් කාඩ් එකක් කියලා නෙමෙයි අපි මේ වගේ කාඩ් එකක් හඳුන්වන්නේ. ඒක අපි හඳුන්වන්නේ ඩෙබිට් කාඩ් එකක් කියලා. මම මේ සම්බන්ධයෙන් ඉස්සරහට වීඩියෝ ඉස්සරහදී මේ වීඩියෝ එකේදී කතා කරනවා. ඉතින් ඇත්තටම ක්‍රෙඩිට් කාඩ් එකක් කියලා කියන්නේ සංකීර්ණ ඒත් එකම වාසි අවාසි මේ හැම දෙයක්ම පිරිච්ච අපි බොහොමත්ම ප්‍රවේශමෙන් පාවිච්චි කළ යුතු කාඩ් එකක්. ඉතින් මේකේ අවදානම් පැත්ත ගැන හිතුවෙන් පස්සේ ගොඩ දෙනෙක් මේව क्रेडिट कार्ड का पाविच्च करने के बेले किला इन्न तीरने करना एतिकम समहार काट्टी है क्रेडिट कार्ड का गन्न बेरुए इन्नवा एतिकम समहार हितनवा मेक अत्तरम गन्ने को होंद दे आगदा नद्द कियन दे गिडियावें इन्नवा एतिकम समहार मेक गन्न होने को होमद कियन दे गेन हरियाकर आईडिया का नतुए इन्नवा इतिंगा मे विदियट क्रेडिट कार्ड का संबंधेन मोनवा आकारे प्रश्न तिब्बत अभी वर्तमानेदी बहुमयाक शब्सल दकिन लबेन देयक तमाई අපේ රුපියල් 10000ට වඩා වැඩියෙන් ඕනම බාණ්ඩයක් මිලදී ගන්න අවස්ථාවන් වලදී අපිට ඉන්ස්ටෝල්මන්ට් එකකට පවා යන්න පුළුවන් අපි පාවිච්චි කරනවා නම් ක්‍රෙඩිට් කාඩ් එකක්. ඉතින් එතකොට අපිට මෙන්න මේ වගේ සුවිශේෂී වාසි ගණනාවක් තියෙන හින්දා මම හිතුවා අද වීඩියෝ එකේදී ඇත්තටම ක්‍රෙඩිට් කාඩ්ස් ගැන කතා කරන්න අවශ්‍ය වෙනවා කියලා. ඉතින් ඇත්තටම බැංක් එකක් ගත්තාන් පස්සේ මේ හැම බැංක් එකකින්ම ක්‍රෙඩිට් කාඩ්ස් ඉෂුව කරනවා. එතකොට ඒ බැංක් එකට අදාළව විවිධාකාර වෙච්ච ක්‍රෙඩිට් කාඩ්ස් තියෙනවා. ඉතින් අපි මුලින්ම කතා කරමු ක්‍රෙඩිට් කාඩ් එකේ සහ ඩෙබිට් කාඩ් එකේ වෙනස මොකක්ද කියලා. ඇත්තටම ඩෙබිට් කාඩ් එකක් කියන කියන්නේ ඔයාලට පොඩි මුදලක් බැංක එකට ගෙවලා තමයි මේ කාඩ් එක ගන්න වෙන්නේ. ඇත්තටම මේක හරහා තමයි ඔයාලට ATM යන්ත්‍රයක් කරහා එහෙම නැත්නම් ඔන්ලයින් ට්‍රාන්සැක්ෂන් එකක් කරා ඔයාලට මුදල් වියදම් කරන්න පුළුවන්. හැබැයි මේ වියදම් වෙන්නේ ඔයාගේ බැංක account එකේ තියෙන මුදල්. එතකොට මේක අපි සිංහලෙන් හඳුන්වනවා හරපතක් කියලා. එතකොට මේක ඇත්තටම ඔයාගේ බැංක account එකේ සල්ලි ඉවරයි නම් ඔයාලට ඩෙබිට් කාඩ් එක පාවිච්චි කරන්න බෑ. හැබැයි ක්‍රෙඩිට් කාඩ් එක එහෙම නෙමෙයි ක්‍රෙඩිට් කාඩ් එකේ තියෙන ප්‍රධානතම වාසිය තමයි ඔයාට එක ණයක් විදියට පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාගේ සල්ලි නෙමෙයි ඔයා පාවිච්චි කරන්නේ බැංකුවේ සල්ලි හරි වෙන කාගේ හරි සල්ලි හරි තමයි ඔයා පාවිච්චි කරන්නේ. ඒකට ඔයා වෙනම මුදලක් දාන්න අවශ්‍ය වෙන්නේ නැහැ. එතකොට මේක අපිට ඇත්තටම කිව්වොත් එහෙම අපේ shopping වලට ඇඳුම් පැළඳුම් මිල දී ගන්න tech gadgets මිල දී ගන්න මෙන්න මේ වගේ දේවල් වලට ගොඩක්ම ප්‍රයෝජනවත් කාඩ් එක විදියට අපිට ක්‍රෙඩිට් කාඩ් එක හඳුන්වන්න පුළුවන්. හැබැයි ක්‍රෙඩිට් කාඩ් එක අපි කිසිම වෙලාවක සල්ලි ගන්න පාවිච්චි කරන්නේ නැහැ. හැබැයි ක්‍රෙඩිට් කාඩ් එකේ අපිට යම් කිසි මුදලක් අපේ ක්‍රෙඩිට් ලිමිට් එකට අනුකූලව මිල අපිට සල්ලි විදියට එළියට ගන්න පුළුවන් ATM යන්ත්‍රයකින්. අපේ අපිට RI ස්ටේට් අපිට මුලින්ම කාඩ් එක එන පොඩි পেපර් වර්ක් එකේ තියෙන අපේ PIN එකක් මේ PIN එක පාවිච්චි කරලා අපිට මේ මුදල් එළියට ගන්න පුළුවන්. හැබැයි මේ මුදල් ගන්න යන්නේ නැහැ ගොඩක් දෙනෙක්. මොකද ඒකට ලොකු පොලියක් ගෙවන්න සිද්ධ නැහැ. ඉතින් ඒක හින්දා ක්‍රෙඩිට් කාඩ් එක කියලා කියන්නේ ඇත්තරම මේ සල්ලි ගන්න පාවිච්චි කරන දෙයක් නෙමෙයි අපිට අපේ බාණ්ඩ මිලදී ගන්න තමයි අපි ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ. ඉතින් කෙනෙක්ට හිතෙන්න පුළුවන් කෙනෙක්ට තියෙන ප්‍රධානම ප්‍රශ්නයක් තමයි මම කොහොමද ක්‍රෙඩිට් කාඩ් එකක් ගන්න කියලා. ඉතින් මේකට ඇත්තටම ඔයාට බැංකුවකට ගිහිල්ලා බැංකුවකින් ණයක් ගන්නවා වගේ දෙයක්. මේකට බැංකුව ඇත්තටම ඔයාගේ වාගෙන පොඩි පොඩි දේවල් හොයලා බලනවා. ඇත්තටම ඔයාගේ account statement එක ඔයාට සල්ලි එන්නේ මොන විදියටද ඔයා job එකක් කරනවද ඔයාගේ salary එක කොහොමද මෙන්න මේ වගේ දේවල් ඒගොල්ලෝ ප්‍රධාන වශයෙන් හොයලා බලනවා. ඒත් එක්කම ඔයාට බැංක් එක දැන් ඔයාගේ බැංක් account එක තියෙන බැංක් එකෙන්ම නම් ක්‍රෙඩිට් කාඩ් එකක් ගන්න බොහොමත්ම පහසුයි. හැබැයි ඔයාගේ බැංක් account එකක් නැති බැංක් එකකින් ක්‍රෙඩිට් කාඩ් එකක් ගන්න යනවා නම් ඔයාට account statement එක දීලා ඔයාගේ credit score එක පෙන්නලා මෙන්න මෙහෙම පොඩි කරදර වීමක් සිද්ධ වෙනවා. ඉතින් එහෙම කළා වුණත් ඔයාට ක්‍රෙඩිට් කාඩ් එකකට apply කරන්න පුළුවන්. ඊළඟට කෙනෙක්ට එන ප්‍රධානතම ප්‍රශ්නේ තමයි ක්‍රෙඩිට් ලිමිට් එක. ක්‍රෙඩිට් ලිමිට් එක කියලා කියන්නේ අපිට වියදම් කරන්න බැංකුවෙන් allow කරන ප්‍රමාණය. एक रुपया दह दहे रुपया विसी दह पनास दह लक्ष मिलियने वेन्नपुलवा एक पुद्गलेगे पुद्गलेट वेनास्वेना याट बैंक वर्तिकतीन बैंदी मानु एक वेनास्वेना इतिंग इलागट मम कथाकरान्यान कोहमद मेकट अप्लाई कराने के लिए इतिंग अत्तरम बैंक एक अनु प्रधान वशेन कार्ड्स वर्ग किही पे आक्ती है प्रधान वशेन वीसा कार्ड एक मास्टर कार्ड एक सा एमएक्स कार्ड एक विदियट मेक हांदुनना वा मेक एन डिमांडेड में कार्ड एक तमाई में अमेरिकन एक्सप्रेस कार्ड एक जेल गया अमेरिकन एक्सप्रेस कार्ड इश्यू कराने नेशन ट्रस्ट बैंक संपत् बैंक हेबाई मेगोल मेक देंदी लिमिट कल तीन बोहो वेलावटे कंपनी डिस्ट्रिक्ट वितरा इश्यू कराने मेक दिन प्रधानतः वास्त में वर्ल्ड वाइड मेके ट्रांसाक्षन करान पुला सह मेगोलांगे हम डिस्काउंट ऑफर्स लिंग मेहम दनेक्ट हितेन पुलवांग प्रधानतम कारण तमाइ मट अत्र रस्सावक नैने मम इतो मुखदेन स्टेटमेंट
මට ක්‍රෙඩිට් කාඩ් එකක් ගන්න අවශ්‍ය වෙනවා නම් කියලා. මේකට ඔයාලට පාවිච්චි කරන්න පුළුවන් දේ තමයි ෆික්ස් ඩිපොසිට් එකක් කියලා කියන්නේ. ෆික්ස් ඩිපොසිට් එකක් ඔයාලට පුළුවන් ඒ අදාළ බැංක එකේ දාලා ඒ අමවුන්ට් එකෙන් 90% ක විතර ප්‍රමාණයකට අදාළ වෙන්න ඔයාලට ක්‍රෙඩිට් කාඩ් එකක් ගන්න පුළුවන්. හැබැයි කෙනෙක්ට හිතෙන්න පුළුවන් එතකොට මගේ අතේ මෙච්චර සල්ලි තියෙද්දි මම මොකටද ක්‍රෙඩිට් කාඩ් එකක් ගන්න ඒක ෆික්ස් ඩිපොසිට් එකක් දාලා කියලා. හැබැයි ඔයා ෆික්ස් ඩිපොසිට් එකක් දැම්මම කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයාට ඇත්තටම ඒකෙන් ඔයාට ෆික්ස් ඩිපොසිට් එකට අදාළ වෙනම පොලියක් අය වෙනවා. ඒත් එක්කම ඔයාට සීසනල් ඔෆර්ස් මේ හැම දෙයක්ම ඔයාට අත්දීමේ හැකියාවක් තියෙනවා. ඔයාට මේ සල්ලි ඇත්තටම හෝල් කරලා තියෙන එක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද ක්‍රෙඩිට් කාඩ් එකක් පාවිච්චි කරද්දී ඔයාට ලෝන්ජ් වලට ෆ්‍රී ඇක්සස් හම්බ වෙනවා. ඒත් එක්කම දැන් ඔයාට මෙන්න මෙහෙම පේනවා වගේ ඔෆර්ස් හම්බ වෙනවා. දැන් ඔයාට පේන ඇති මේ විවිධාකාර බැංක්ස් වලින් දෙන ඔෆර්ස්. ඇත්තටම මේ හැම එකක්ම දෙන්නේ දැන් මේ ෂොපින් ඔෆර්ස් තියෙනවා. ඒත් එක්කම ඔයා ටිකට්ස් බුක් කරද්දී වෙන්න පුළුවන්, බාණ්ඩ මිලදී ගනිද්දී වෙන්න පුළුවන්. මේ හැම දෙයකටම ක්‍රෙඩිට් කාඩ්ස් වලින් තමයි ඔෆර්ස් ආවිල්ලා තියෙන්නේ. එතකොට මේ හැම එකම 10%, 20%, 50% දක්වා පවා යන අවස්ථාවන් තියෙනවා. ඉතින් එතකොට මේක ප්‍රධානම වාසිය ක්‍රෙඩිට් කාඩ් එකක් පාවිච්චි කරනකොට. ඒත් එක්කම ඊළඟට මේක තියෙන ප්‍රධානතම වාසිය තමයි ඇත්තටම ඔයාට ඒජ් එකක් අවශ්‍ය නැහැ මේක පාවිච්චි කරන්න. ඔයාගේ ක්‍රෙඩිට් ස්කෝර් එක බිල්ඩ් අප් කරගන්න එක තමයි කරන්න අවශ්‍ය වෙන්නේ. ක්‍රෙඩිට් ස්කෝර් එක බිල්ඩ් අප් කරනවා කියන්නේ මොකක්ද කියන දේ ගැන කෙනෙක්ට ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ කියන්නේ ඔයා වියදම් කරන ප්‍රමාණය අනුව පේ බෑක් එකක් කරන්න. උදාහරණයක් විදියට ඔයාට ලක්ෂයක ක්‍රෙඩිට් ලිමිට් එකක් තියෙනවා කියලා හිතන්නකෝ. ඔයාට ලක්ෂයක ක්‍රෙඩිට් ලිමිට් එකක් තියෙද්දි ඔයා ගිහිල්ලා රුපියල් 5000ක බාණ්ඩයක් මොකරි අපි හිතමු බාන්ස් එකෙන් කියලා. ඔයා බාන්ස් එකෙන් රුපියල් 5000ක මොකරි දෙයක් මිලදී ගන්න. මිලදී ගත්තාන් පස්සේ ඔයාට දවස් 30ක පීරියඩ් එකක් තියෙනවා මේක ගෙවන්න. එතකොට ඔයයි දවස් 30ක පීරියඩ් එක ඇතුලේ ඔයා මේක ගෙවුවාම ඔයාගේ ක්‍රෙඩිට් ස්කෝර් එක වැඩි වෙනවා. ක්‍රෙඩිට් ස්කෝර් එක වැඩි වෙනවා කියන්නේ බැංකුවට ඔයාට තියෙන විශ්වාසය වැඩි වෙනවා. ඉතින් ඒක හින්දා මම රෙකමෙන්ඩ් කරන්නේ ඔයාගේ පර්ස් එකේ රුපියල් 5000ක් තියෙනවා නම් ඒ රුපියල් 5000 පාවිච්චි කරන්න යන්න එපා. ඔයාට පුළුවන් ක්‍රෙඩිට් කාඩ් එකක් පාවිච්චි කරලා ඒ අදාළ ගෙවීම කරන්න. එතකොට මාසයන් තිබට ඔයාගේ සම්පූර්ණ මුදල ගෙවීමක් කරන්න පුළුවන්. ඒ සම්පූර්ණ මුදල ගෙවීම කළාන් පස්සේ ඔයාගේ ක්‍රෙඩිට් ස්කෝර් එක වර්ධනය වෙනවා. ක්‍රෙඩිට් ස්කෝර් එක කියලා කියන්නේ බැංකුව සහ ඔයා අතර තියෙන බැඳීම සහ විශ්වාසය. එතකොට බැංක එක විසින් ඔයාගේ ක්‍රෙඩිට් ලිමිට් එක ඉහළ නංවනවා. ඒ කියන්නේ ඔයාට උදාහරණයක් විදියට ඔයාට රුපියල් 50000ක ක්‍රෙඩිට් ලිමිට් එකක් නම් තිබ්බේ ඒක රුපියල් ලක්ෂ වෙන්න පුළුවන්, ලක්ෂ 2, ලක්ෂ 5, ලක්ෂ 10 දක්වා පවා ඔයාට මේක වැඩි කරගන්න පුළුවන් බැංකුවත් එක්ක තියෙන විශ්වාසය වැඩි වීමත් එක්ක. එතකොට ඒකෙන් තවත් ඔයාට තියෙන වාසියක් තමයි ඔයා ලෝන් එකකට ඇප්ලයි කරද්දී උනත් බැංකුවට ඔයත් එක්ක ලොකු විශ්වාසයක් තියෙන. ඒකෙන් ඔයාට බොහොමත්ම පහසුවෙන් අර ડોකියුමන්ට් එක ගේන්න, මේ ડોකියුමන්ට් එක ගේන්න කියනකට වඩා මේ බැංක එක හරහා ඉතාමත්ම පහසුවෙන් ඔයාට මේ ලෝන් එක ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒත් එක්කම ඔටෝමැටිකලි ඔයාගේ ප්‍රොෆයිල් එක බිල්ඩ් අප් වෙනවා. ඉතින් මෙන්න මේ වගේ කාරණා හින්දා අනිවාර්යයෙන්ම ඔයා මේ ක්‍රෙඩිට් කාඩ් එකක් පාවිච්චි කරන එක ඔයාට ගොඩක් වාසිදායක වෙන්න පුළුවන්. ඉතින් කෙනෙක්ට බොහෝ දෙනෙක් අහලා තිබ්බ දෙයක් තමයි ක්‍රෙඩිට් කාඩ් එකක් පාවිච්චි කරන්න බයයි, අපි හිර වෙයිද දන්නේ, අපිට ලිමිට් එකක් නැහැ වියදම් කරන්න ගත්තාම කියලා. ඉතින් ඔයාට මේ වීඩියෝ එකෙන් අයිඩියා එකක් එන්නේ ඔයා කොහොමද මැනේජ් කරන්නේ වියදම් කරන්නේ, ඔයාට මොනවද මේකෙන් තියෙන ඩිස්කවුන්ට්, මොනවද මේකෙන් තියෙන ඔෆර්ස්, ඇයි ඔයා ක්‍රෙඩිට් කාඩ් එකට යන්න අවශ්‍ය වෙන්නේ, ඔයාට මොන වගේ වාසි ලැබෙනවද මේකෙන්, මොනවද තියෙන අවාසි, මේ හැම දෙයකම ඔයාට බ්‍රීෆ් අයිඩියා එකක් එන්නේ. ඉතින් මම හිතනවා මේ මේක ගැන මොනවා හරි ඔයාට ප්‍රශ්න තියෙනවා නම් අපිට කමෙන්ට් කරන්න පුළුවන් කමෙන්ට් සෙක්ෂන් එකේ. අනිවාර්යයෙන්ම ඒත් එක්කම අපේ channel එක subscribe කරන්න අනිවාර්යයෙන්ම, ඒත් එක්කම ඔයාට notification bell icon එකත් අනිවාර්යයෙන්ම click කරන්න, social media follow up කරන්න. මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් comment section එකේ comment කරන්න. ඒත් එක්කම ඔයා පාවිච්චි කරන credit card එක මොකද්ද, ඒකෙන් ඔයාට තියෙන වාසි මොනවාද කියන ඔයාගේ feedback එකත් comment කරන්න අනිවාර්යයෙන්ම. ඉතින් ඔයාට වැදගත් වෙන තවත් video එකකින් ළඟදීම හම්බ වෙනවා. ඔයාලා හැමදෙනාටම සුබ දවසක්.